පසුගිය 13 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක් වූ අරගලකරුවෙකු වන දනිස් අලි කටුනායක ගුවන්තොටුපොළෙන් විදෙස්ගත වීමට ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. අත්අඩංගුවට ගන්නා ලද දනිස් අලි මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටී. පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේය. විදේශ රටකට පලා යාමට උත්සාහ කළ වරන්තුකරුවෙකු අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව සහ ගාලුමෝදර ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරීව සිදු කළ විරෝධතාවන්ට සමගාමීව ඊට සම්බන්ධ විරෝධතාකරුවන් පිරිසක් විසින් 2022 7 වන මාස 13 වන දින ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් කුරුදුවත්ත පොලිස් වසමේ පිහිටි ජාතික රූපවාහිනී සංස්ථාව වෙත ඇතුළු වී එහි සජීවීව පෙනී සිටිමින් තර්ජනාත්මකව ප්‍රකාශයක් සිදු කරමින් ජාතික රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු යම් කාල සීමාවකට අත්හිටුවීමට හේතු වූ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු විදේශ රටකට පලා යාමට උත්සාහ කිරීමේදී අද දින සවස් කාලයේදී කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 31ක් වන වැබඩ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුට 2022 6 වන මාස 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් හමුවීමට පැමිණි අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ ගේට්ටු අවිර කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වීම සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයේ මකින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත. සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය මකින් වරෙන්තු නිකුත් කර තිබුණි.